ආයුබෝවන් සුබ දවසක්. ඉතින් මේ දවස් ටික පුරාවටම හරි අපූර්ව අපේක්ෂකයන් රැසක් මිනිකට වගේ මේ මැණික් මාලිගාවට මැණික් බලකොටුවට ඇවිල්ලා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන. ඒ නිසා ඔබට අලුතින් හඳුනා දෙන්න ඕනේ නැහැ මේ කවුද පැමිණෙන්නේ මාත් එක්ක මේ දවස්වල කියලා. අපේ කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් දේශපාලනයේ වාමාවර්තව හරවන්න උඩුගම් බලා හරවන්නේ ඉන්න සේනාවේ ප්‍රබල සිම්පතිය කිවොත් නිවැරදි. එතුමා ජව සම්පන්න නායකත්වයක් එක්ක මේ කණ්ඩායමට ප්‍රබල හයියක් වෙනවා. ඒ නිසා මම මුලින්ම ඔබතුමා අඳුනගන්න කැමතියි. ඔබතුමාගේ නම අපි අපේ ප්‍රේක්ෂකයන් කියලා අයුවන් කියනවා. අයුවන් මම කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ජනබර පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක දුෂාන් ගුණවර්ධන. මගේ අංකය අංක 20. මරගින්න අංකයක් අංක 20 මතක තියාගන්න. හොඳයි දුෂාන් මහත්මයා. දැන් ඔබ දන්නවා මේ පෞද්ගල දේශපාලනේ වැඩ ගෝරුවක් කියනවා. බොහෝ අය එක මතයක ඉන්නවා. මොකද ඔබ හිතන්නේ වෙනස් විය යුතුද නැත්නම් අපි පොඩ්ඩක් කල් දීලා බලන්න ඕනේද? මෙහෙමයි. වර්තමාන දේශපාලන ක්‍රමවේදය, න්‍යාන්ත්‍රණ ක්‍රමවේදය ජනතාව අතර අප්‍රසාදයට පත් වෙලා තියෙනවා. අත වශයෙන්ම ඒකට හේතු සාධක ගොඩක් තියෙනවා. දශක 3ක් තිස්සේ පැවතෙන මේ ක්‍රමවේදය එන්න එන්නම ජරා ජන්ත වෙලා තියෙනවා, දූෂිත වෙලා තියෙනවා. මාපියාවාදී දේශපාලන ක්‍රමයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය තුළින් ජනතාව සෑහෙන පීඩිත මිරිකිලා අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා, නමුත් ජනතාව මේක දන්නේ නැහැ. ජනතාව නිදි නිදාගෙන ඉන්නවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම අපි මේ ජනතාව හරි පැත්තට යොමු කරලා දේශපාලන මාවත හරි විදිහට ගෙනියන්න, දේශපාලන යාන්ත්‍රණය හරි මාවතක ගෙනියන්න තමයි අපේ ජනබල පක්ෂයේ මේ වෙලාවේ අපි කරලීට ඇවිල්ලා තියෙන්නේ. මේ සටනේ අපේ ජනබල පක්ෂයේ ඉන්න කණ්ඩායම මේ සිවිල් ප්‍රශ්න වලට විසඳුම් අරගෙන ඇවිල්ලා තියෙනවා. මම මේ වෙලාව විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේ තැවිලිය කරන්න පුළුවන් හොඳම දේශපාලන පක්ෂය අපේ ජනබල පක්ෂය. ඔය අපිට විශ්වවිද්‍යාලයේ මේ කතාව නිතර නිතර කියන දවස් තුනේ සංවිධානය වෙලා එකාට එක නොදෙවෙනි කණ්ඩායමක් ඉන්නේ. කතාවෙන්ද, අදහස් වලින්ද, ක්‍රියාවෙන්ද ඕන දෙයක් ඕන වෙලාවක ඕන මොහොතක කරන්න පුළුවන්. මේ දේශපාලනය ආවේ නිශ්චිතයි. ඔබ හිතන්න පුළුවන් පොතාම අපේ අපේක්ෂකයොත් නැහැ, මුකුත් සද්දයක් නැහැ. පුරුණ බල්ලා හපා නොකයි. අතෝෂෙම මෙහෙමයි, අපි ඇවිල්ලා මේ දේශපාලන ක්‍රමවේදය තුළ ඇත්තරම තියෙන ධනවාදී පන්ති දේශපාලනය. මේ දේශපාලනය තුළ මෙතෙක් කාලෙකට හැදිලා නැහැ අධ්‍යාත්මික, එහෙම නැත්නම් බොහොම රැඩිකල්, එහෙම නැත්නම් ආබේ අරමුණු ඇතුව යන දේශපාලන ක්‍රමයක් දැක්කේ නැත්නම් තුන්වෙනි පාන්තික දේශපාලය හොඳ පුද්ගලයෙකුට තුන්වෙනි පන්තියෙන් දේශපාලනට එන්න පුළුවන් ක්‍රමයක් මේ ක්‍රමයේදී තුල නැහැ. ඉතින් මේ වෙලාවේ අත් වශයෙන්ම අපේ ජනබල පක්ෂයේ ඉන්න බොහොම ප්‍රඥාවන්ත මත කණ්ඩායමක් ඉන්නවා. බටහිර වෛද්‍යවරු, දේශීය වෛද්‍යවරු, හෙළ වෛද්‍යවරු, ජ්‍යොතිර්දේ වේදී කලාකරුවන්, ඒ වගේ විවිධ මාදිලි වල විවිධ ශ්‍රේෂ්ඨ වල ඉහළටම ගියපු බොහොම ප්‍රඥාවන්ත, බොහොම නිහතමානී සහ නිශ්ශබ්ද අරමුණ කරා යා හැකි පිරිසක් වෙනවා. ඉතින් මේ අවස්ථාව වෙන විටත් බොහොම නිහඬව අපි අපේ සටනේ බොහොම ගැඹුරු භූමිකාවක් කරමින් සිටිනවා. මම හිතන්නේ ඉදිරි දින කීපෙදී ඒ අඳුරය මුළු රටටම විදහා පාන්න අපි සූදානම්. එන බිම් මට්ටමේ සැලසුම සකස් කරලා තියෙන්නේ, දැන් පොළොවට බීජ පැලගල්ලා තියෙන්නේ. මේක සමහර විට මායා ගෝංචි වැලක් වගේ වෙන්න පුළුවන්. ඔව්, එකපාරට එහෙම වෙන්න පුළුවන්. මොකද මේ වෙනකොට අපි බිම සකස් කරලා ඉවරයි, දැන් පාත්‍ය හදලා ඉවරයි, බීජය තැම්පත් කරලා ඉවරයි. දැන් මේ ශාකයේ බීජෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. මයිතර නොවැම්බර් 14 මේ ඡන්දෙදී අපි මේ රටටම මේ ගන්න පුළුවන් හොඳම ඵලදායි පක්ෂ බවට පරිවර්තනය වෙයි. ඔබ වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් හැදෙන රටක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිට ලැබිලා තියෙන අභියෝගය අපි සතුටින් බාර ගන්නවා. වෙනස් කරන්න බැරි මතවාද ගොඩනැගුණු වෙලාවක පුංචි කාලයකදී අපිට හැකියාව ලැබෙනවද නැද්ද කියලා ඔබට බලන්න පුළුවන්. මිනිසුන්ගේ ජන මනස සැබෑ ලෝකේ කරා ගෙන යන්න ප්‍රඥාවේ ඇස විවර කරන්න. එසේ කළොත් ඔබ ඒ තුලින්ම අවබෝධ කරගන්නවා මොන ආකාරයේ පක්ෂයක්ද, මොන ආකාරයේ මාර කණ්ඩායමක්ද, මාර දැක්මක්ද, මාර වැඩපිළිවෙලක්ද, මාර නැගිටීමක් තියෙන අනිවාර්යෙන් එය අපි දන්නවා. අපේ ආධ්‍යාත්මික වගාව තුලින් අපි කරන ආකාරයටම තමයි මේ වගාව අපි දාලා තියෙන්නේ. අපි පැලගල්ලා තියෙන හැමතැනම. තාම ඒගොල්ලන්ට ගහ පේන්නේ නැහැ. ඒක පාටම තැන් තැන් වල ගස් පෙවුනට බය වෙන්න එපා. මොකද ක්‍රම දන්නවා හෙලියෝ. මේ ගහ පැල කරන්නත් දන්නවා, අනිත් ගස් පැල කරන්නත් දන්නවා. ඒ නිසා ඉතා හොඳ බිම් මට්ටමේ සැලසුම් සහිතව හෙලියෝ ඉන්නේ සුළුවෙන් හිතන්න එපා. මාර්යෝ වහින්නේ මාර්ගයේමට, මහසෝන් වහින්නේ මේගෙමට. මේක ඇතුලේ කළුද සුදුද සියල්ල සිටිනවා. ඒ නිසා හොඳින් බලන් ඉන්න. දේශපාලන
වේදිකාව උණුසුම් වෙන්න යන්නේ. ඔව්. දේශපාලන වේදිකාව මම හිතනවා උණුසුම් වෙයි කියලා. ඒකට හේතුව තමයි පවතින රජය අපි බලාපොරොත්තු වුණු ආකාරයෙම නැත්තම් මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ආකාරයට මේ මාර්ගය ඉනිවලිත් මාර්ගය යන්නේ නැහැ කියන එක තමයි අපි මේලා විශ්වාස කරන්නේ. ඒකට හේතුව තියෙනවා. අත්‍යවශ්‍යම ජනතාව බලාපොරොත්තු වුණා පැහැදිලි වෙනසක්. නමුත් ජනතාවට මේක තේරෙන්නේ නැහැ. ජනතාව තිරෙන් පිටපස දේශපාලන භූමිකාව දන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හිතගෙන ඉන්නවා අද හෙට අනිද්ද වෙනකොට මේ රට සුරපුරයක් බවට පත් වෙයි කියලා. එහෙම නැත්නම් මිනිසුන්ගේ ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒක එහෙම වෙන එකක් නැහැ කියලා මේ දශක 30 තුල ආපු මේ ගමනේදී මේක අපි දන්නවා ගෝලීය න්‍යායකට අනුව මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ග්‍රාමීය මට්ටමේ සියලු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන්න. ඒ වගේම සතුට ගෙන දෙන්න. ඒවට ක්‍රමවේද අපි ගොඩනගලා තියෙන සහ අපි මේවට අදාළ කරන්නේ සියලුම න්‍යාය පත්‍රය සකසලා තියෙනවා. ඉතින් අපේ න්‍යාය පත්‍රය තුලින් අපේ දේශපාලනයේ හිටියත් නොහිටියත් අපි ග්‍රාමීය මට්ටමෙන් ගිහිලා බිම් මට්ටමේ අපේ අයට එකතු වෙලා අපේ දේවල් ගොඩනගන්න උත්සාහ කරනවා. සහ ඒක අපි අනිවාර්යෙන් කරනවා. අනිවාර්යෙන්ම අපේ පක්ෂයේ තේමාව අපි දිනුවත් දිනුම් පෙරදුනක් දිනු. මොකද අපේ පෙරදීමත් අපි ජයග්‍රහණය කරගෙන අවසන්. මොකද අපි මේ වෙනකොට ආධ්‍යාත්මික වගාවක් තමයි මේකලා තියෙන්නේ. දේශපාලනික වගාවක් නෙමෙයි. ඉතින් මේ බීජය කවදාවත් කල්ලිකුත් වෙන්නේ නැහැ දේශපාලනීය වරුණා කියලා. මොකද අපේ මේ දේශපාලනය පටන් ගැනීම අඩහැරේ පමණයි මේ ගසන්නේ. ඉතින් ඒකට විශ්වයේ දක්වන ප්‍රතිකම්පණය මොන විදිහටද අපිට ලැබෙන්නේ කියන එක ගැන අපි කිසිසේත් වග වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන සංසාරයේ අපි පුරුදු කරන් ආපු හැකියාවන්ගෙන් අපි ආපු කාර්යයක් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. මේ තියෙන අකුරට කාර්ය කරන එක. ඒ නිසා භයානක සොල්දාදු ඇවිල්ලා ඉන්නේ Taman කෑල්ලෙන් දිවි පුදන්න සූදානම් සොල්දාදු සෙට් එකක් තමයි මේ. ඒ නිසා සුළුෙන් තකන්න එපා. තාම එහෙම හිතාගෙන ඉන්න ක්‍රියාවෙන් පෙන්නකොට බලන්න මොකද මේ තුල සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම තමයි දැන් මේකට ආණ්ඩු පක්ෂ තමන්ගේ පාර්ලිමේන්තු සකස් කරන් ඉවරයි. විපක්ෂ තීරණේ වෙලා ඉවරයි. ඔක්කොම හොරු මල්ලි. මොකද එතකොට විපක්ෂය තුල කෑ ගහන්න ඉන්නේ කතා කරන්න යන්න හදන්නේ පරණ දූෂිත දේශපාලනයෙන්මයි. එතකොට දැනටත් ණය ගනිමින් පවතින ආධාර නමින් ඒවත් එක්ක ඉඳගුම කල්ලි එකම බලයක් තහවුරු කරගන්න හදනවා පාර්ලිමේන්තුව තුල. ඒකට විරුද්ධව හඬ නගන්නට හඬක් නැති කරන්නට උන් උත්සාහ කරනවා. ඒ නිසා ඔබට නියෝජනය කරන්නට අවශ්‍ය වුණොත් එහෙම ඔබගේ පන්තිය ඔබට හඬක් නගන්න බිම් මට්ටමේ හඬක් නැගිය හැකි බුද්ධිමත් ප්‍රඥාවන්තයෙක් ඔබට අහිමි වෙනවා. ඒ නිසා අපේ පක්ෂයේ මම අංක 12න්ද ඔබතුමා අංක 20 අංක 20 ඉතා හොඳ අංකයක්. ඉතින් මේ අංක වලින් ඉදිරිපත් වෙන අයට හෝ අපේ පක්ෂයේ හොයන් 21ක් ඉන්න අයගේ කාටද මේ වගේ හඬක් නගලා මේ වගේ දැක්මක් කරන්න පුළුවන් කියලා හෘද සාක්ෂිද එකඟව ඔබේ මනාපයේ gederi එකක් හරි පළ කරලා පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දෙන්න. ඒක ඔබට මේ රට වෙනුවෙන් කරන ආයෝජනයක් විදිහට රට රැක ගන්න අවශ්‍ය වෙලාවට සොල්දාදු ටික අපි පාර්ලිමේන්තු යවුවා කියලා දවසක් hina වෙන්න පුළුවන් දෙයක්. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඒතර හේතුව දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ සමාජ මාධ්‍යවල බොහොම දැන් මේ සීක්‍රේට් සංසාර වෙනවා අලුත් ගුවන් බලපත්‍රය සිංහල භාෂාව දෙවෙනි තැනට දාලා තියෙනවා. මේල මතක් කරන්න ඕන අපේ සිංහල සාමය රටේ හැමෝටම. මොකද මේ රටේ මේ සිංහල භාෂාව කියන්නේ ලෝකයේ බොහොම ප්‍රබල භාෂාවක්, විශ්ව භාෂාවක්. ඉතින් ලෝකයේ කිසිම රටක තමන්ගේ මව් භාෂාව දෙවෙනි තැනට පත් කළා නැහැ. මේ වෙලාවේ මේ පවතින ආණ්ඩුව විසින් මේ තීරණය අරගෙන තියෙනවා. ඉතින් අපි ඒක මේ වෙලාවේ කනගාටු වෙනවා පිළිබඳව, ඒ වගේ තීරණයක් ගැනීම පිළිබඳව, ඒ වගේ මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපි ඉදිරියට අපේ මේ සියලුම ජනතාව වෙනුවෙන් අපේ මේ වැළලිලා ගිය ක්‍රමවේද තියෙනවා. අපේ ක්‍රමවේද නැවත වතාවක් ගොඩනගන්න, ගොඩ දාලා ඒ දේවල් සමාජගත කරන්න අපි සූදානම්. අනිවාර්යයෙන්ම ඉතින් පොඩි මගේ මතයක් ගැන කියන්නම්. මෙතුමත් එක්තරා මතයක් ඉදිරිපත් කළා පාස්පෝර්ට් එක ප්‍රශ්න තිබිලා ආවා. ඉතින් ඒක යුතුද නැද්ද? සමහරවිට ඉන්ටර්නැෂනල් එකකට ඉංග්‍රීසි උඩට එන්න ඕනි කියලා. කොහොමත් අපේ ජාතිය මොකද එකට දුණා දෙකට දුණා භාෂාව ඕලෙකෙන්ට බලන්න පුළුවන්. මම මෙතෙන්දී අපමැතිදී මැද පිටුවල අපේ අභිමානයේ දැකලා අපේ දුර්වලම තැන තමයි පාස්පෝර්ට් එකෙන් පහරලා දෙන්නේ. අපි හෙළ අභිමානී කිව්ව ගමන් අපි සියල්ල එතන යට තියෙන අවුල් ටික පේන්නේ නැහැ. මොකද අපි ආනන්දනීය තත්යකට පත් වෙන අපේ උරුමයන් දාලා හරි ලස්සන කියලා. මොකද ඕකට වීස ගන්න ඒ මේ ඉමිග්‍රේෂන් එකේ අය මේ අපේ උරුමයන් දන්නේ නැහැ. මේකට පාස්පෝර්ට් එකේ සීල් එක ගන්න ගමන් එයාට අපේ උරුමෙ විදිහට ඉන්න වෙනවා නැහැ. තව හොඳම කෑල්ල රතු පාට තිබිච්ච පාස්පෝර්ට් එක නිල් පාට වෙනකොට මම දන්න ධර්මයේ ඉන්දියානු පාස්පෝර්ට් එකත් නිල් පාටට හුරු පාටත් මේ සම වර්ණයක් වගේ තමයි යන්නේ. ඔතන ලොකුම ගැටලුව මම විදේශගත වෙන කෙනෙක් විදිහට සංචාරය කරන කෙනෙක් විදිහට මම දන්නවා
කොපමණ පිරිසක් ඉන්දියානු සංචාරකයින්ව නැවත හරෝලේ වෙනවද ඔවුන් රැකියාව සඳහා රට පයින්න හදන නිසා පාස්පෝට් එක දකින්නකොටම අපේ හැම වර්ණයේ සම්බන්ධ විදිහත් එක්ක අපේ උච්චාරණ ශෛලීන් එක්ක අපු ඉන්දියාවේ කණේට තමයි වැටෙන්නේ පාස්පෝට් එකනොත් ඉන්දියාවේ පාස්පෝට් පාට මාපු ගම ලංකාද ඉන්දියෙන්ද වෙන්න ඕනේ ලේබලේ බොහෝ වෙලාවට වැදලි කරෙන්න පුළුවන් අපේ ඇයට ඉන්දියාවේ ලෙවල් එකේ මොකද ඉන්දියාවේ කට්ටිය ගොඩක් රටවල හැසිරෙන විදිය හැම රටක්ම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා ඒ නිසා මේ වර්ණයේ සම්බන්ධයෙන් නොකල යුක්තක් කියන එක මම දකින්නේ මගේ පැත්තෙන් ඔබතුමා දෙකක් දකින්නවා ඒ නිසා ඒව නිවැරදි කරගයි කියලා හිතනවා මේ රජයන් ඉදිරි ඔව් ඒත් එක්ක විශේෂ මතක් කරන්න ඕනේ මොකද නාසා ආයතනයේ වැඩි සුවිශේෂ ආයතන විශ්වයක තරණය කරන්න යපු යානාවලට සිංහල භාෂාව ඇතුළත් කරලා තියෙනවා දෙවනි තරට ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ භාෂාවක් අද වර්තමාන සිංහල ජනතාවගෙන් බෞද්ධ ජනතාවගෙන් පරමාධිපත්‍යය ගත්ත මේ පක්ෂය එහෙම නැත්නම් මේ ආණ්ඩු බල පක්ෂය මේක දෙවනි තැනට දාලා තියෙන ඉතින් මම විශ්වාස කරනවා ඒක යම්කිසි වෙනසක් කරාවි කියලා ඔබ හිතන්න පුළුවන් අනේ මුළුත් ඇවිල්ලා අඩුපාඩුම හොයන්න යනවා කියලා මේ පෙන්නන්නේ අඩුපාඩු කියලා මේ ආණ්ඩු පිළිගන්න නෙමෙයි ඒන දෙයක් දකින්නකොට පොඩි වෙනසක් කරා යන්න පුළුවන් නම් යන්න අපි කියන්නේ දැන් අපි දිනේ වෙනස් කරන්න කෝපු ඔයිට ප්‍රශ්න වෙනවා අපි කියන්නේ බලපෑම් නෙමෙයි ඉල්ලීම ඉල්ලි වල කන් දෙන පාටක් නම් එහෙම නැහැ. ඒ නිසා අපි බලමු. ඒක හරියට වෙන්නේ නැත්නම් දෙවෙනි අරගලිය පැමිණෙන බව අනාලිතිය කියනවා. අනාලිතිය කියන්නේ නැහැ කියලා හිතුවා. හැබැයි මේ අරගලිය එන්නේ ලේ හොල්ලන අරගලයක් නෙවෙයි. ආධ්‍යාත්මික අරගලයක්. මේ අරගලිය නවත්තන්නත් බැහැ. මොකද මේක වදින විදිය කාටවත් හිතාගන්න බැහැ. ඒ නිසා ඒ தත්ත්වපත් කරන්න එපා. මේ නැවත අරගල කලබලකාරී தත්ත්ව සාමකාමීව ඇති වෙන්න දෙන්න ඕනේ නැහැ. ඒ නිසා හරියට කරන්න. අපි උදව් කරන්නවා එක ගෙදරි එක ඡන්දයක් දෙන්න අපි තව දවසක අමම මන් දන්න ඔබතුමාට කියන්න ගොඩාක් දේවල් තියෙනවා ගොඩාක් ගම ලොකු දැක්මක් තියෙනවා පස්සේ දේවල් අපි ටිකෙන් ටික අපි ඊළඟ කාරණේ අපි ඊළඟ වීඩියෝ එකේදී තව ඔබතුමාගේ විශේෂ දැක්මක් එක දීර්ඝ වීඩියෝ එකක් අරන් එනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඔබේ හිතවත එක්කෙන්න පුළුවන් ඔහුගේ ඍජු අදහස් දැක්වීමට ඔබ බොහොම කැමති වෙන්න පුළුවන් ඒ නිසා මේ අදහස් අපිට අවශ්‍යයි ඒ නිසා අපි නැවත හමු වෙමු එහෙනම් අද දවසේදී ඔබට නික්මෙන්නට අපි අවසර දෙනවා අපේ බලකොටුවේ නැවත බලකොටුවට පැමිණෙන්න ඕනේ අපේ මේ පවුර රැක ගන්න. එහෙනම් ආයිබෝවන් මම අවසාන වශයෙන් මතක් කරනවා අංක 20 අපේ ජනබල පක්ෂයේ කොඩිය ලකුණ රටම එකට අපි කොඩියට. ඉතින් මට අවස්ථාවක් දීලා අපි මේ සියලු ප්‍රශ්න වලට නිරාකරණය කරන්න බල අපි ඒ කලාකාරයෝ එක නියෝජනයක් පාර්ලිමේන්තුවට එක නියෝජනයක් හෝ පාර්ලිමේන්තුවටපත් කරන්න කොඩිය ලකුණට gedirin එකක් හෝ ගාලා අපේ මේ කලාකාරය එහෙම නැත්නම් මේ හෙළබිමට එහෙම නැත්නම් මේ පොළොවේ සියලුම සබාධර්මයට ආදරය කරන මේ කණ්ඩායම ඉදිරියට ගේන්න කියලා ඉල්ලසිනවා. ආයිබෝ ආයිබෝ.